SLT within online learning saha online working sadaha adahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within कोरोना वायरस से सीट अनुनय दशम नवे दक्षा विनाश क्रीम टू उपकारी वन सर्फ एक्सेल हाइजीन बूस्टर्स अद 2020 दिसंबर 12 සනසුරාදා සිරස්තල ගුරුවරියකගෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙකුට කොවිඩ් දැනුනේ සුවේ ලබා නිවසට ගොස් දින 14කට පසු මේගේ පුද්ගලයෙකුටත් කොවිඩ් දින 50කට පසු මහල් නිවාස 6ක හුදකලාව ඉවතට පාටලි ජාතික හෙළ උරුමය අත්හරින් පරණ විතාන වර්ණසිංහ ඇතුළු පිරිසකුත් එළියට නව දේශපාලන පක්ෂයක් ගැන ඉඟියක් මෛත්‍රීගේ චෝදනාවලට BBC මාධ්‍යවේදියා පාස්කු කොමිසමේදී පිළිතුරු දෙයි. විජිතපුර බලකොටු සීමාවේ අනවසර ඉදි කිරීම ගැන දරන අනාවරණය පළදරයි. සැකකරුවන් දස දෙනෙක් අත්අඩංගුවට. අසල නිවසකින් සොයාගත් මිරිස්කල සෙල්ලිපියක් බවට සැකයක්. ලෝක කොවිඩ් මරණ ලක්ෂ 16 ඉක්මවයි. ඇමරිකාවෙන් 200,000 ඉක්ම වූ වැඩිම දෛනික ආසාදිතයන්. දකුණු කොරියාව තෙවැනි රැල්ලට සූදානම් වේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Other Derana. This is Other Derana. Prime Time with Vasanthi Nanayakara and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් ප්‍රකාශය අද දිනන 6:55 සමග කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය මෝදර ග්‍රෑන්ඩ් පාස් සහ දෙමට ගොඩ යන ප්‍රදේශවල මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලා තත්ත්වේවත් කර තිබෙනවා කොවිඩ් ආසාදිතයින් 632 දෙනෙකු අද අලුතින් හඳුනා ගැනුණු අතර ඉන් 81 දෙනෙකු බන්දනාගාර රැඳවියන් බවයි යුදහ මුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මේ අතර නෝවුඩ් ප්‍රදේශයේ පාසලක සිසුවෙකුට හා සිසුවියකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. දින 50ක පමණ කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ මහල් නිවාස සංකීර්ණ 6ක් අද උදැසන 6 සිට හුදකලා බවින් ඉවත් කිරීමට පියවර ගැනුණා. ඒ අනුව මත්තක්කුලිය රන්දිය උයන මෝදර මෙත්සඳ සෙවන මෝදර මේජය සෙවන ග්‍රෑන්ඩ් පාස් මෝදර උයන ග්‍රෑන්ඩ් පාස් සමගිපුර හා දෙමඩකොඩ මිහිදුසෙන්පුර උයන යන නිවාස සංකීර්ණ හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. අදාළ නිවාස සංකීර්ණයන්හි සිදු කළ යුතු PCR පරීක්ෂණ නිම කිරීමෙන් පසු ලද ප්‍රතිඵල පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි යුදහමුදාපතිවරයා සඳහන් කළේ. සමහර මහල් නිවාස සංකීර්ණ අදවලින්ට දින 51ක් පමණ මේ ආකාරයෙන් හුදකලාවට ලක් කළ තිබුණු ලැබුවා. එසේ තිබුණු මහල් නිවාස 13න් 6ක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට අපි කටයුතු කරන ලැබුවා. ඉතුරු නිවාස සංකීර්ණ 7ත් මීළඟ දින 2-3 ඇතුළත කෙසේ හෝ PCR සහ ඇන්ටිජන් පරීක්ෂා කරලා ඔවුනොත් මේ ආකාරයෙන් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලබනවා. කෙසේ වෙතත් මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ ජනතාව චෝදනා කළේ හුදකලා තත්ත්වයේ ඉවත් කළද නිවාසවලින් පිටතර මිස නිවාස සංකීර්ණ භූමියෙන් පිටතර යාමට පොලිසිය අවසර ලබා නොදෙන බවයි. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා. මහල් නිවාසවලින් පිටතර පැමිණ ඒ පරිශ්‍රයන් තුල ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් ඒ මහල් නිවාස පරිශ්‍රයෙන් පිටතට පැමිණ සුපුරුදු පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මහල් නිවාස පිහිටා තියෙන ප්‍රදේශවලින් මට්ටක්කුලිය ඇරෙන්නට අනිකුත් පොලිස් බල ප්‍රදේශවල උදකලා කර තිබෙනවා. ඒ නිසා පොලිස් බල ප්‍රදේශවල වෙනදා මේ නිදහසේ සංචාරය කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. තවත් COVID-19 ආසාදිතයන් 762 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙනුණු අතර දිස්ත්‍රික්ක 19කින් ආසාදිතින් වාර්තා වුණා. 445ක වූ වැඩිම ආසාදිතින් ගණන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර මට්ටක්කුලියෙන් 175ක්, දෙමඩගොඩින් 49ක්, මර්දානෙන් 35ක්, කොම්පඤ්ඤ වීදියෙන් 36ක්, වැල්ලවත්තෙන් 32ක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 26ක් සහ වැලිකඩ බන්ධනාගාර රැඳවුවන් 14 දෙනෙකුද ඇතුළුව බොරැල්ලෙන් 21ක් වශයෙන් ආසාදිතින් හඳුනාගෙන තිබෙනවා.
දින ගණනාවකට පසු මහරගම සහ කඩුවෙල ප්‍රදේශවලින්ද ආසාදිතින් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 135 දෙනෙකු ආසාදිතින් වශයෙන් හඳුනාගත් අතර ඊට මහර බන්ධනාගාර රැඳවුවන් 75 දෙනෙකුද අයත්. සේසඥ වෛද්‍යවරුන් වසංගත වේදී වශයෙන් සමාජගත වෙලා නැහැ කියන එක ප්‍රකාශ කරත් අපිට පේන්න තියෙනවා කොළඹ මහනගර සභා සීමාවේ උතුරු කොළඹ තිබුණු අර්බුදය කොළඹ මහනගර සභාවේ අනිකුත් ප්‍රදේශවලටත් පැතිරමින් පවතිනවා. රෝගීන් වාර්තා වීම පෙර පරිදිම සිද්ධ වෙනවා. ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල අනුපකරු වර්ධනය වෙමින් තියෙනවා. මූලාශ්‍ර සොයාගත නොහැකි මට්ටමේ රෝගීන් වාර්තා වෙමින් තියෙනවා. කළුතරින් ආසාදිතයන් 36ක්, ගාල්ලෙන් 27ක්, මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් 19 දෙනෙකු බැගින්, අම්පාරෙන් 17ක්, පුත්තලමින් 10ක්, යාපනය, අනුරාධපුර, රත්නපුර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, කෑගල්ල, වවුනියාව, හම්බන්තොට, මොනරාගල සහ මාතර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතින් හඳුනාගැනුණා. තවත් මරණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 දෙහිවරදී කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට මොල්ලේරියාව මූලික රෝහලට මාරු කිරීමෙන් පසු ඉකුත් දසවරුදා මිය ගොස් තිබු අතර අදිරුදුර පීඩනය සහ කොවිඩ් නිව්මෝනියාව ඇගේ මරණයට හේතුවයි. මෙතර බලපිටිය අහුන්ගල්ල අක්කර විස්ස ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබු අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා මීට පෙර කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් සහ නිවසේ දින 14ක් නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. ඉකුත් දෙසැම්බර් 6 වෙනිදා වන විට ඔහු නිරෝධායන කාලය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබු අතර ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙසැම්බර් 9 වෙනිදා පස්වරුවේ. දේහය පිළිබඳ ආදාහන කටයුතු බලපිටිය අහුන්ගල්ල ආදාහනාගාරයේදී ඊයේ සිදු කෙරුණා. මෙතර පානදුර මහවිල ප්‍රදේශයේ 68 හැවිරිදි පුද්ගලයෙකු පාපදියකින් ඇදවටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබු අතර ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව දේහය ආදාහනය කිරීම මානමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මෙතර වැලිකඩ බන්දනාගාරයේ සිරඳනුවම ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට COVID-19 ආසාදනයේ වියතයි බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව වාස් ගුණවර්ධන මහතාව බන්දනාගාර රෝහලට යොමු කිරීමට පියවර ගන්න ලැබුවා. මෙතර නෝවුඩ් ප්‍රදේශයේ පාසලක නවවන ශ්‍රේණියේ සිසුවෙකුට සහ සිසුවියකට COVID-19 වෛරසය ආසාදනයේ වියතයි තහවුරු වූ බව භගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සඳහන් කළා. ඉකුත් නොවැම්බර් 28 සහ 30 යන දෙදින පාසලේ ඉගැන්වීමල නිරත වූ ගුරුවරියකට සහ ඇගේ දරුවන් දෙදෙනාට වෛරසය ආසාදනයේ වූ අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණා. පසුවෙම ගුරුවරියගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ PCR පරීක්ෂණ සිදු කර තිබුණු අතර මෙම සිසුන් දෙදෙනාට වෛරසය ආසාදනයේ වියති බව හඳුනාගැනුනේ එහි ප්‍රතිඵල මතයි. නව ආසාදිතයන් 25 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් 4 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා පැනවීමට දකුණු පළාත් සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව මිලිද්දුව, කෝන්කහ, තනාපිටිය, දංගෙදර නැගෙනහිර, දේදුගොඩ උතුර, දේදුගොඩ දකුණ සහ මකුලුව යන ග්‍රාම නිලධාරී වසම්බලට මෙලෙස සංචරණ සීමා පැනවුණා. හංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතින් ගණන 179ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව ආසාදිතයන් 15 දිනක ඊයේ හඳුනාගැනීමත් සමගයි. එතරම් 3 දිනක දැනට తాවකාලිකව වසාදමා තිබෙන තුන්නාන ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ සේවකයන් ගෙනගත් හේන කෙනිල්වත්ත බ්ලැක් වෝටර් වතුයායෙන් තවත් ආසාදිතයන් 12 දිනක හඳුනාගෙන තිබෙනවා. මේ දක්වායින් වතුයායෙන් ආසාදිතින් 47 දිනක වාර්තා වන අතර එම ප්‍රදේශයේ දැනට පවතින්නේ සංචරණ සීමා යටතේ. බුලත් සිංහල වේයන්ගල්ල ගම්මානයෙන් නව ආසාදිතයන් 89 දෙනෙකු හඳුනාගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා සඳහන් කළා. මෙම ආසාදිතින් හඳුනාගෙන තිබෙන්නේ PCR පරීක්ෂණ වාර්තා 167ක් අතරින්. හොරණ මොරගහ හේන කහටපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන අතර ඉන් 7 දෙනෙකුම එකම පවුලේ සමාජිකයන් වෙනවා. මෙම පුද්ගලයන්ට රෝගය ආසාදනය වී ඇති ආකාරයේ මූලාශ්‍රය දැනට අපි හඳුනාගෙන තියෙනවා. ඒ අනුව රත්මලාන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක වැඩ කරනු ලබන සේවකයෙකු මාර්ගයෙන් පවුලකට මේ රෝගය පැමිණ ඇති බව අපි හඳුනාගෙන තියෙනවා. සේවකීන් 80 දෙනෙකු පමණ සිටින ඉංගිරියේ බොරළුගොඩ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ආමුලිස තෝරාගත් පුද්ගලින් 6 දෙනෙකුගේ PCR පරීක්ෂණ පසුගිය දා සිදු කළ අතර ඉන් 5 දෙනෙකුටම වෛරසය ආසාදනය වියතේ තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ආයතනයේ తాවකාලිකව වසාදෙමු බවයි ප්‍රදේශයේ භාර සෞඛ්‍ය අංශය සඳහන් කළේ. කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වයෙන් තවත් COVID-19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් ගණන 75 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ආසාදිතින් අතර කොළඹ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගාංශයේ සාතු සේවිකාවක් වන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ.
මෙතර සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊයේ දිනේ වාට්ටු අංක 72 ට ගෙනාව පුත්තලමෙන් රෝගියෙක් රියනතුරට ලක් කළා. හැබැයි ඒ රෝගියාගේ පුත්තලම රෝහලෙන් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණය කරලා තිබුණා. ජාතික රෝහලෙන් කරලා තිබුණා. අපේ කාර්ය මණ්ඩලයේ කට්ටියට නිකන් ඇති වෙච්ච සැකයක් මත ඇන්ටිජන් ටෙස්ට් එකක් කරා. රෝගියා පොසිටිව්. ඒත් එක්කම ඊයේ දවසේ රෝහලේ වැටුප්පංශයේ නිලධාරිනියක් පොසිටිව් වුණා. ඒකත් එක්ක ඒ කාර්යාලය අද වහලා දාලා තිනවා. ජාතික රෝහලේ මෘතකේ වහන සිද්ධ වෙනවා කියන්නේ මේකේද වචකයක්. සාමාන්‍ය රෝගියෙකුට ලැබෙන ඒ සේවක ආහාරය තමයි මොටම යන්නේ. ඊවැඩ රෝගින්ට විශේෂයෙන් බලපානවා මේක. මේ වෙනකොට ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය අතර 50කට ආසන්න පිරිසක් මේ වෙලාවේ කොරෝනා වසංගතයේ ආසාදිතෙන් බඩපත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි නිතරම ඉල්ලීම් කළා රෝහල් පරිපාලනයේ අහඹුලෙස හෝ මේ කාර්ය මණ්ඩලේ PCR පරීක්ෂණ කරන්න කියලා. නමුත් ඔවුන් එක ප්‍රතික්ෂේප කළා දිගින් දිගටම. කෆේ පළමු වරට හඳුන්වා දෙන මැලිපන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සුවගත් කොවිඩ් මර්ධන දේශීය ඖෂධය පිළිබඳ පර්යේෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ මහාචාර්ය කමිටුවේ වාර්තාව තවත් සති කිහිපයකදී ඉදිරිපත් කිරීමට හැකි බව ඖෂධ නිෂ්පාදන නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා මේ අතර කර්මාන්ත අමාත්‍යාංශයේ විසින් ධම්මික බණ්ඩාර මහතාට ඖෂධ නිෂ්පාදනයට මහා පරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබා දීමට ඊයේ කටයුතු කළා. කොවිඩ් වෛරසයේ රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අතහල බැලීම් දෙකකදී තහවුර වූ පසුබිමක ඒ පිළිබඳව පරීක්ෂණ රැසක් ආරම්භ වුණා. පසුගිය අටවෙනිදා මෙම ඖෂධය ජනතා වෙත නොමිලේ බෙදා දීම අත්හැරීමට තීරණය කිරීමත් සමග ඖෂධ නිෂ්පාදන කටයුතුද తాවකාලිකව අඩාල වුණා. මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදු කරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට තාක්ෂණික උපකරණ නොමැතිකමින් ගැටලු රැසකට මුහුණ දී සිටියා. මේ තත්ත්වයේ මත කර්මාන්ත අමාත්‍ය විමල වීරවංශ මහතාගේ මැදිහත් වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහා පරිමාණයෙන් ඖෂධය ඇඹරීම සිදු කළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගත්තා. ගරු විමල් වීරවංශ මැතිතුමාට මට කතා කරපු වෙලාවේදී මම එතුමාගෙන් ඉල්ලීමක් කෙරුවා. මට මේ සාධික අමර ගන්න පුළුවන්, ඉක්මනින් මේ ඖෂධය හදා ගන්න පුළුවන් වූ සාධික අමරගෙන යුෂ ගන්න පුළුවන් කොහොමනම් හෝ මැෂින් එකක් මට ලබා දෙන්න කියලා. එතුමා අද වෙනකොට මට මේ මැෂින් එක ලබා දීලා ඇත්තටම මට හරි සතුටුයි. මම මෙතෙක් කාලයක් මේ ඖෂධේ මාස ගාණක් මේ රට බෙහෙත් දුන්නේ මේ ගෙදර කුස්සියේ වැඩ කරන මේ වෙන්ඩර් එක අරගෙන. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධ සම්බන්ධයෙන් අදත් අදහස් පළ කළා. අපේ සිංහල වෙදකම පෙරට කොටගෙන මේ වෛද්‍යවරයෙක් මහා උත්සාහයක යෙදෙනවා මේකට ප්‍රතිකාරයක් ලබා දෙන්න. ඉතින් මේක එක එක අය කියන පැණිය අරවයි මෙව්වයි කියලා මේක නිකන් බාල්දු කරන්න කතා කරාට මේ පැණිය සාර්ථක වුණාට පස්සේ ඔකට ගරහන අය ඔකට අවලාද ළඟන අයට වද මොන දෙන්නේ? අපි කියමු පැණිය අසාර්ථකයි කියලා. ඒත් අපි උත්සාහයක යෙදෙන්නේ. දැන් ලොකු රටවල් මීට වඩා දේවල් වල උත්සාහයක යෙදලා තාම ඒගොල්ලෝ බැරුණානේ මොනවක් කරගන්න. ප්‍රජාවක් හැටියට අපි මේ වෛද්‍යවරයට උදව් කරනවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පැණිය ලබා දීලා තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විතරයි ලබා දීලා තියෙන. අපිට ලබා දීලා නැහැ. ඒ කියන්නේ විපක්ෂය ඇයට කොරෝනා හැදුනට කමක් නැහැ කියලා තමයි මම හිතන්නේ ආණ්ඩු හිතන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් විතරයි ලබා දුන්නේ. අපිට ලබා දීලා නැහැ. පැණිය පැණිය කියලා මඩ ගහන්නේ මේ අපේ දේශීයත්වයට විරුද්ධ මිනිස්සුනේ. මේක තමයි ඇත්ත தත්වේ. එතකොට අපිට තාම තේරෙනව නේද මේගොල්ලෝ හිටගෙන ඉන්නේ යුරෝපෙත් එක්ක කියලා. ලංකාවත් එක්ක නෙමෙයිනේ. නෑ මේ රටේ කවුරු හරි මොනවාරි දෙයක් හොයාගත්තොත් ඒකට අකුල් එල්ලන අයනේ විපක්ෂයේ ඉන්නේ. පිට රටින් ආවත ඕන දෙයක් හොඳ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා පැකනිල් ගැන කිව්වා. ඊට පස්සේ එංගලන්තේ බේතක් ගැන කිව්වා. දැන් ඊයේත් අපි දැක්කනේ මේ බේත්වලත් සයිඩ් ඉෆෙක්ට් කවුරු මොනවා කිව්වත් සමහර අය මේ විවේචනය කරනවා මිත්‍යාවක් කියනවා කපුවෙක් කියනවා විවිධ දේවල් කියනවා අපිට කවුරුකුණත් කමක් නැහැ ඒකෙන් සාර්ථකත්වයක් ලැබෙනවා නම් අපි ඒ පිළිබඳව සතුටු වෙනවා දැන්ට තිබෙන ප්‍රතිඵල අනුව සාර්ථකයි කියලා තමයි වාර්තා වෙන්නේ කෑගල්ලේ ධම්මික වේද මහත්මයා ඉදිරිපත් කරපු පැණිය සම්බන්ධයෙන් රටේ ලොකු ආන්දෝලනයක් මතු වුණා ඉතින් මේ පිළිබඳව ක්‍රමානුකූලව කරුණාසා බැලීමක් අපි සිදු කරනවා ඒ පිළිබඳව අපි ඉදිරියේදී අපි කරපු පරීක්ෂණ කටයුතු වල විස්තර දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඉදිරි සති කිහිපය ඇතුළත ඒ කමිටුව උන්ගේ කටයුතු බොහොම සාර්ථකව කරගෙන යනවා ගෝලීය වසංගත තත්ත්වය හමු වී සියලු වෙදකම් අභියෝගයට ලක් වෙලා තියෙනවා මොකද මෙච්චර දවසක් අපි හිතාගෙන හිටියේ වතුපිට රෝහල තුල මේ විදිහේ නිල වශයෙන් පරීක්ෂණයක් කරුණායි කියලා නමුත් අධ්‍යක්ෂකවරයා දැන් කියනවා එහෙම නිල පරීක්ෂණයක් සිද්ධ වුන් නැහැ කියලා එතකොට ඒක සමහර දෙනෙක්ගේ පෞද්ගලික ඕනකමට වෙච්ච පරීක්ෂණයක්ද මොකද්ද කියන එක රටට පැහැදිලි විය යුතුයි ඒ පරීක්ෂණ ප්‍රතිඵල එන තාක්කල් මේ පරීක්ෂණ ප්‍රතිඵල ආවට පස්සේ ජනතාවට sannivedana කරනවා මූලික සෞඛ්‍ය පුරුදුත් එක්ක ගත කරන්න අනවශ්‍ය විදිහට මේවා මත විශ්වාස තබලා කටයුතු කරන්න එපා කියලා මොකොත් නොකරන මේ වාචාලය සමානලාවට පුද්ගලයාගේ පැටිගිරිය ජාතකය මේ හැම දෙයකටම පාර ගහනවා අපි තමයි සෞඛ්‍ය පප්පල කියන අයට අපි
කියන ඔය සෞඛ්‍ය පප්පලත් හොරෙන් කොත්ත මල්ලි බොනෝ ඔය කට්ටියත් රතකල්ක බීල තමයි එන්නේ ඔය සමහරු මහජනයා වෙනුවෙන් කතා කරනවා කිව්වට ඒවයි පිටිපස්සේ තියෙන්නේ ඔවුන් රාජ්‍ය නෝන සංවිධාන හරහා මෙහෙවන සල්ලි වලින් තමයි ඔවුන් නැටවෙන්නේ ඒ නිසා අපි කලබල වෙන්න එපා බඩේ දරුවා එළියට ආවට පස්සේ කේන්දරේ හදමු මිනිස්සු බෙහෙත් ගන්න ඒ විද ඒ මිනිහාගේ බෙහෙත් වලින් වැඩක් නැත්තා ආණ්ඩුව මේකට අත ගන්න එන්න ඕනේ ආණ්ඩුවට තියෙන පාඩුවේ ඉන්න තැනක වැඩියෙන් එන්න තැන් වල සෙනග අසුරු වෙන ක්‍රමයක් අදා පඬිතයන්ගේ කතාවලිනුත් වැඩන්නේ රෝගීන් පැණිය හොඳ නම් පැණිය බොනවා පැණිය බෙව්වයි කියලා මැරෙනවද දැන් රජය පරීක්ෂණයක් කරගෙන යනවා समस्त गोलिय कोविड मरण अद लक्ष्य दहसे मुहागिया මේවන විට හඳුනාගෙන ඇති ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 7 කෝටි 15 ලක්ෂයකට අධිකයි. ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය තවමත් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. එරටින් ගත වූ පැය 24 දී නව ආසාදිතයන් 246,000 ක්ම වූ පිරිසක් හඳුනාගෙන උනා. ඒ ඇමරිකාවෙන් දිනකදී හඳුනාගත් ඉහළම ආසාදිතින් සංඛ්‍යාවයි. ඊයේ එරට නව කොවිඩ් මරණ 3031ක් සිදුව තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය තුල ජර්මනියේ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව ගෙවුණු පැය 24 දී වාර්තා වුණා. එම සංඛ්‍යාව 587ක්. එරටින් ඊයේ හඳුනාගත් නව ආසාදිතයන් 28,344 මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි. දකුණු කොරියාවේ තේගු නගරයේ කතෝලික දේවස්ථානයක් ආශ්‍රිතව නව කොවිඩ් ආසාදිතයන් 32 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කර ඇති බවත් සභාවේ සමාජිකයන් කෙටි ආහාර හොමාරු කරගෙන ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. එරට ඉහළම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලෙස ඊයේ නව රෝගීන් 688 දෙනෙකු හඳුනාගෙන උනා. කොවිඩ් තෙවැනි රැල්ලක අවදානමට ලක්ව ඇති දකුණු කොරියාව කන්ටේනර් යොදා ගනිමින් తాවකාලික රෝහල් ඉදි කරමින් සිටින ආකාරයයි මේ. රුසියාවෙන් ඊයේ කොවිඩ් මරණ 613ක් වාර්තා වුණා. එය එරටින් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවයි. මේ වන විට රටවල් කිහිපයකින්ම අනුමැතිය හිමි වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත හදිසි භාවිතය සඳහා මෙක්සිකෝ වද අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්නත හදිසි භාවිතයට ඇමරිකාවද ඊයේ අනුමැතිය ලබා දුන් අතර පැය 24කට අඩු කාලයක් තුල එන්නත ලබා දීමට පියවර ගන්නා බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ෆයිසර් බයෝඑන්ටෙක්, මොඩර්නා සහ ඇස්ට්‍රෝසෙනිකා එන්නතවලට අනුමැතිය දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සතිවලදී තීරණයක් ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් පවසනවා. මෙතර රුසියාවේ ස්පුට්නික් 5 කොවිඩ් එන්නත සහ ඇස්ට්‍රෝසෙනිකා එන්නත යොදා ගනිමින් ඒකාබද්ධ සායනික අධලබැලීමක් සිදු කිරීමට සූදානම් බව ඇස්ට්‍රෝසෙනිකා ඖෂධ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්. කොවිඩ් වසංගතය නිසා වසා දෙබුණු පාසල් යළි විවෘත කිරීම ලොව රටවල් බොහෝමයක් හමු වේ ඇති අභියෝගාත්මක ගැටලුවක්. එවන් පසුබිමක පාසල් යළි විවෘත කිරීමට අදාළව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරික්සුම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබෙනවා. දිගින් දිගටම පාසල් වසා දැමීම සිසුන්ගේ අධ්‍යාපනය සෞඛ්‍ය සහ සුබ සාධනයට දැඩි අභියෝගයක් වී ඇති බවයි එම සංවිධානය ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියසිස් පවසන්නේ. ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීම, සමාජ පරතරය පවත්වා ගැනීම, දැත් සේදීම, සනිප ආරක්ෂාව සහ හුදකලා කිරීම වැනි මහජන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපැදීමට මෙම පිරික්සුම් ලැයිස්තුවෙන් ඉදිරිමත් කරනවා. ජාතික හෙළ උරුමේ මහලේකම් වශයෙන් කටයුතු කළ පාට්ලි චම්පික රණවක මහතා එම තනතුරෙන් සහ ජාතික හෙළ උරුමේ පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඒ එම පක්ෂයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අද කැඳ වූ අවස්ථාවේදී ජාතික හෙළ උරුමේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණු අතර එෙහිදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව තනතුරු වලින් ඉල්ලා අස්වේ නව නිලධාරී මණ්ඩලයක් පත් කරගෙන තිබෙනවා. එනුව ජාතික හෙළ උරුමේ නව මහලිකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා පත් කරගෙන තිබෙන අතර නව සභාපතිවරයා වශයෙන් පත්වැත්තේ පූජ්‍ය හැඩිගල්ලේ විමල් සාර හිමියනි. මීට පෙර ජාතික හෙළ උරුමේ මධ්‍යම කාරක සභා සමාජිකයන් ලෙස කටයුතු කළ කරුණරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක්ද ඉවත් වූ පිරිසට අයත්. රට බාරගත යුතු නව යුගයකට පත්වෙමින් අපි ඉන්නේ. ඒ නිසා නව සමාජ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා තමයි අපි අද හෙළ උරුමේ බොහොම කනගාටුදායක සමුගැනීමක් කරලා ඒ අලුත් ගමන ආරම්භ කිරීමට අපි සූදානම් වෙන්නේ. අද මේ රටේ චෝදනාවක් තියෙනවා භික්ෂුන් වහන්සේලා දේශපාලඥයින්ට මැතිවරණවලදී උදව් කරන්නේ ආමිෂ පූජා බලාපොරොත්තුෙන්. ඒ නිසා ඉන් එහාට උන්වහන්සේලාගෙන් බලාපොරොත්තුවක් නැහැ කියලා. අනිත් පැත්තෙන් අද අපිට පේනවා ඇතැම් වැරදි ආකාරයට ධනෙ උපයාගත්ත පිරිස්වල යම් යම් නියෝජිතයෝ බවට ප්‍රකාශකයෝ බවට කනගාටුවට අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ පත් වෙලා තියෙනවා අපිට පේනවා. මොනම බණ දේශනාවක්වත් නොකරපු භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මෙහෙම ප්‍රකාශ කරනවා නේද කියලා
අද සමාජයට යම්කිසි ප්‍රකම්පනයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා සිවුරේ ගරුත්වය ආරක්ෂා කරගත්ත දේශපාලකයන්ට යට නොවිච්ච බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා. අන්න ඒක සඳහා මේ නව සමාජ ව්‍යාපාර ඇති කර ගැනීමට අපි ඉදිරියේදී කැප වෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේ නමින් දේශපාලන පක්ෂයක් බිහි කර ගැනීමට සාකච්ඡා ඇති වෙමින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ නව UMP එකක් එතන හදන්න එක පුජ්‍යලයක් වටා හෝ එක කණ්ඩායමක් වටා බලය ගොනු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක ඒ සමගි ජන බලවේගයේ ගොඩනගෙනවන ඒකත් එක්ක එකට යන්න අපි සූදානම් බව අපි ඇත්තන්ට ප්‍රකාශ කරලා තියෙනවා. දැන් සුභවාදී ආකාරයේ ප්‍රතිචාර ලැබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් වගකීම බාර නොගන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ සම්මුඛ සාකච්ඡාවේ අර්ථය වෙනස් වන ලෙස කිසිදු සංස්කරණයක් සිදු නොකළ බව BBC මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පාස්කු කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි දෙමින්. ෂර්ලි උපුල් කුමාර මහතා ඊයේ ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. ඒම සංගච්ඡාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට ලබා දුන් ප්‍රකාශයක් පිළිබඳව විමසීමේ ආරමුණේ පසුගියදා මෙම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා පවසා තිබුණේ එම සම්මුඛ සාකච්ඡාව තමා කෙරෙහි ද්වේෂ සහගත හැඟීමකින් යුතුව අදහස් විකෘති වෙනසේ සංස්කරණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඊයේ පැමිණි BBC සිංහල සේවයේ මාධ්‍යවේදී ෂර්ලි උපුල් කුමාර මහතා ජනාධිපති කොමිසමේදී සම්මුඛ සාකච්ඡාව සිදු වූ අයුරු පැහැදිලි කිරීමක් කළා. ඔහු පැවසුවේ සාකච්ඡාව ආරම්භයට පෙර ඇසිය යුතු යම් විශේෂ ප්‍රශ්නයක් ඇඳයි තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ බවයි. එවැනි විශේෂ ප්‍රශ්නයක් නොමැති බවත් ඕනෑම ප්‍රශ්නයක් අසන ලෙස හිටපු ජනාධිපතිවරයා පැවසූ බවත් සාක්ෂිකරු කියා සිටියා. නමුත් පාස්කු ඉරුදුන ප්‍රහාරය පිළිබඳ විමසීමත් සමග හිටපු ජනාධිපතිවරයා නොසන්සුන්ව බවයි මාධ්‍යවේදියා පැවසුවේ. කෙසේ වෙතත් සම්මුඛ සාකච්ඡාව අවසානයේ වනතුරුම ඔහු සාමාන්‍ය ලෙස එයට සහභාගී වූ බව ෂර්ලි කුමාර මහතා සඳහන් කළා. සම්මුඛ සාකච්ඡාව අවසානයේ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ කරට අතදම ඡායාරූපවලට පවා පෙනී සිටි බව සඳහන් කළ සාක්ෂිකරු එම ඡායාරූප ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළා. ජනාධිපති කොමිසම විමසුවේ පටිගත කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ජාලයට මුදා හැරීමට පෙර එහි යම් සංස්කරණයක් සිදු කළේ ද යන්නයි. ඔව් ස්වාමීනි, සංස්කරණයක් සිදු කළා. නමුත් අර්ථය විකෘති වෙනසේ සංස්කරණය සිදු කළේ නැහැ. සංස්කරණයක් හැටියට කළේ කොණ්ඩෙ සුළඟට යන අවස්ථා, සුළං සද්දේ සහ එකම දේ යලි යලිත් කියපුවා විතරයි. අදාළ ප්‍රශ්නයට දුන්න උත්තරේ අදාළ විදිහට තියෙනවා. යයි ෂර්ලි කුමාර මහතා සඳහන් කළා. මෙම සාකච්ඡාව ප්‍රචාරය නොකරන ලෙස හෝ කිසියම් කොටසක් ඉවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ පාර්ශවයෙන් කිසියම් බලපෑමක් සිදු කළේ ද යන්න කොමිසම විමසුවා. එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ නැහැ, එහෙම කිසිදු බලපෑමක් මට හෝ මා සේවය කරන ආයතනයට සිදු කරලා නැහැ. අදටත් ඒ සම්මුඛ සාකච්ඡාව අපේ වෙබ් අඩවියේ සහ Facebook පිටුවේ තිබෙනවා යන්නයි. මේ අතර නුවරඑළිය කොට්ටාශයේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි මහින්ද දිසානායක මහතා අද පාස්කු කොමිසමට කැඳවා තිබුණා. ඒ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම නුවරඑළිය ශාන්තිපුර පුහුණු කඳවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි. එහිදී අගරදුකුර හිම්පාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශාන පීරිස් මහත්මිය විමසා සිටියේ කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය ශාෆි ශ්‍යාම් දීන්ව ඔබ දැන සිටියේ ද යන්නයි. ඔව් ස්වාමීනි, මම කුරුණෑගල කොට්ටාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස 2018 මැයි 15 සිට 2019 අගෝස්තු 9 දක්වා රාජකාරී කළා. ෂාෆි ශ්‍යාබ්දීන් ගැන මම දැනගත්තේ පාස්කු ඉරුදුන ප්‍රහාරයෙන් පස්සේ යැයි පිළිතුරු දුන්නා. එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග සම්බන්ධතාවයක් තිබූ බව ඔබ දැන සිටියාද? නීතිඥවරිය යලි ප්‍රශ්න කළා. එහෙමයි ස්වාමීනි, මම ෂාෆි ශ්‍යාබ්දීන් ගැන විමර්ශන මෙහෙයවෙවා. එහිදී අනාවරණ වුණා රිෂාඩ් බදියුදීන් ෂාෆි ශ්‍යාබ්දීන් සමග සම්බන්ධතාවයක් තිබුණා කියලා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ සැකපිට ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගු කරගැනුණා. කොහොමාරි මේ විමර්ශනය සිදු වෙද්දී මටත් නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමාටත් මාරුවීම් ලැබුණා. පසුව ෂාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඇප ලැබුණු දවසේම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මට දුරකථනයෙන් කතා කළා. දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද? දැන් සතුටුයි නේද කියලා ඇහුවා. යයිද සාක්ෂිකරු පැවසුවා. ඓතිහාසික විජිතපුර බලකොටුව සීමාවේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක නටබුන්වලට දැඩි හානි පමුණුවමින් තාපයක් ඉදිකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දස දෙනෙකු අද අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් හෙට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීයකම් කොට්ටාශ්විත අයත් අලහප්පෙරුමගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාපයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටබුන් වලට දැඩි හානි සිදු ඇති ආකාරය අද දිනන ඊයේ අනාවරණ කළා. විජිතපුර බලකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක මෙම ඉදිකිරීම සිදු කර තිබුණේ අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ටාෂ අපරාධ විමර්ශනිකගේ අද සැකකරුවන් දස දිනක අතරංගුර ගත්තා. ඒ අතර අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා තාප්ප ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝරත් රේදුරු ඇතුළු සහය දක්වපු පිරිසක් වන බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම තාප්ප ඉදිකල පල්ලියට යාබද නිවසකදී අවරම් කලක් සුවගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකරන බව පොලිසිය පවසනවා. මේ මිරිස්කල කොහින්ද අම්මලාට ලැබුණේ? ඒ පූගලාම ඉඳලාගෙන මාමල් පාවිච්චි කරුවා. පාවිච්චි කළා අපිට දුන්නා. නේද ගල් දෙය මොනවද අපිට දන්නේ නැහැ. දැන් අම්මලා මේක පාවිච්චි කරේ මොනවටද? මොනවද මේ? අමරණ්ඩ සම්බල් හදන්නයි. මිරිස් අමරණ්ඩයි. එම නිවසේ හිමිකරුද අතරංගුවටපත් පිරිස අතර වෙනවා. සකකරුවන් හෙට පෙරවරුවේ කැකරව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවෙදි ඉදිරිපත් කිරීමට නියමිතයි. බසයෙන් අනාගතයේ වැඩසටහනේ දෙවන අධියර ලබන ජනවාරි මාසයේදී ආරම්භ කරනවා. එයටතේ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කෙරුණු බස් රථ 20ක් දිස්ත්‍රික්ක 20ක පුස්තකාල නොමැති පාසල් සඳහා පරිත්‍යාග කිරීමට මනුසත් දෙන අප කණ්ඩායම සූදානම්. බසයෙන් අනාගතයේ වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. ඒ ධාවනින් ඉවත් කළ ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල නොමැති පාසල් සඳහා ලබා දීමේ අරමුණෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මනුසත් දෙරණ සමග එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහි පළමු අධිර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනයේදී තිබූ පසුගිය ඔක්තෝබර් පළමු වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක්‍රියාවට නැඟුණා. දිස්ත්‍රික්ක පහක් සඳහා පුස්තකාල බස් රථ ලබා දීම ජනාධිපතිවරයා අතින් එහිදී සිදු කෙරුණා. ඉන් අනතුරුව එම බස් රථ පාසල් වෙත රැගෙන යනු ලැබුවා. මෙම වැඩසටහනේ දෙවන අධියර එළඹෙන ජනවාරි මාසයේදී ආරම්භ වන්නේ සෙසු දිස්ත්‍රික්ක 20 සඳහා බස් රථ ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මනුසත් දෙරණ සමග එක්ව මේ වන විටත් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටිනවා. 2021 වසරේ දුෂ්කර පාසල් 20කට එම බස් රථ පුස්තකාල පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්පූර්ණ වශයෙන් මිලියන 25ක දායකත්වය ලබා දෙනවා. දැන් තවත් පුවත් කිහිපයක්. पूज्य गंगोडविल सोम हिम्यान के दाहत वेनी गुनानुस पननी नीमेत कोड़के न महरगम सिरी वजिरन्यान दर्मायतने दी संग सत्तु दान में पुन्ने कर्म्याक अदर्पवैत्तुना मेदिन वल तिवेने विविध प्रदेश वल वगावन वलीन यलित सेना दान भुहानी वार तावन वा ඉදිරි සතිය තුලදී සේනා මැඩීමට වෛරසයක් හඳුන්වා දීමට හැකි වනු ඇති බව නියෝජ්‍ය කෘෂිකර්මා අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසනවා. සේනා දළඹුවාට පමණක් හානි කරන වෛරස් එකක් සම්බන්ධයෙන් අපි පරීක්ෂණ පවත්වලා දැන් එය නිර්දේශ කිරීමේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපිට ලබන සතිය වෙනකොට මම හිතන්නේ වෙළඳ පොලේදී අපිට මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙයි. හැටන් නගරයේ මාර්ගය අසල ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කැබ් රථයක ගැටි අනතුරකට ලක්ව තිබෙනවා. අද පෙරවරුවේ සිදු වූ අනතුර අසල සවි කර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ऐसा होगा प्रधान उपात प्रकाश निमाण पात्र शुभरात्रि।